ආයුබෝවන් අද 2021 දෙසැම්බර් 13 වෙනිදා සඳුදා ඊයේ මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේදී ගෑස් පිපිරීමකින් පිච්චිලා සිව්දරු මවක් මිය ගියා අශෝක ප්‍රියංගනී වයස 52ක් හරියටම බැලුවොත් ඊයේ ජාතික ශෝක දිනයක් විය යුතුව තිබුණා අපි Jatia catheter gas swelling pitchilla melon hadan Janadput gota beer Rajapaksha dakpavana rooked palan and nadate Megana vagakpatne Niladhari tantre harriet ladur rogin magi hangim denim ne Paksha vahalubout patula in rate pudu mahajanatavat hirivatila ඔබ මම අපි ළඟ ඉන්න එක මැරිලා වැටුණත් අපට දැනෙන්නේ නැති ගානයි. නිකන් හිතන්න සාමාන්‍ය ශිෂ්ට සමාජයක මෙහෙම වෙන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. CHAPA for economic social justice gas episodes 17ක් episodes 17ක් අද episode 18 18 වෙනි දිගහැරුම එක දිගටම අපි මහ ජනතාව ඉදිරි මේ නඩු වහනවා. ගෝඨා පාලනේ මහින්ද බැසිල් බන්දුල ලසන්ත PBSR අනුග්‍රහය යටතේ අනිල් කොස්සත් ලිට්‍රෝ හිටපු සභාපතිවරයා ගෑස් කිලෝග්‍රෑම් ලීටර් කරලා ප්‍රොපේන් බියුටේන් සංයුතිය විකෘති කරලා වෙළඳපොළට මුදා හැරිය හොර බාල ගෑස් සිලින්ඩර ජාවාරම දැන් මේ විදිහට පුපුරා යන පටන් අරන් අපේ ජීවිතත් එක්කම අනිල් කොස්සත තමයි මේ මහා අපරාධේ ක්‍රියාකාරී ප්‍රධාන වග උත්තර කරුවා තෙෂර ජයසිංහ කියන හාදයව ලිට්‍රෝ සභාපති පුටු ඉඳවල අනිල් කොස්සත් හංගල තිව්වට මෑන් ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තවම ඉන්නවා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලිට්‍රෝ පවතින්නේ රක්ෂණ සංස්ථාව යටතේ. ඒ කියන්නේ තවම අනිල් කොස්සත් ගෝඨා කල්ලියේ පූර්ණ අනුග්‍රහය ඇතුව ලිට්‍රෝ සංවිධානාත්මක මිනිමරුම් අපරාධයට තව දිගටම නායකත්වය දෙනවා. අනිල් කොස්සත් කල්ලියක් ලිට්‍රෝ අරක් අරගෙන ඒ ගැන අපි එක දිගටම කතා කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් කරන්න නියෝග කරලා ගෙවල් වල තියෙන මේ භයානක ගෑස් සිලින්ඩර්ස් ආපහු අරගෙන ප්‍රමිතියෙන් යුක්ත ගෑස් සිලින්ඩර්ස් ලබා දීලා ගෑස් පුපුරා යෑම සඳහා වන්දි ගෙවීම ජීවිත ආපහු දෙන්න බෑ අවම වශයෙන් ඉන්න ආදරණීය යැපෙන්නන්ට සැලකිය යුතු සාධාරණ වන්දියක් ගෙවීම කළ යුතුව තිබියදී ජනාධිපති ගෝඨා පහුගිය නොවැම්බර් 30 වෙනිදා ගෑස් අනතුරු ගැන හොයන්න සය පුද්ගල විශේෂ ජනාධිපති කමිටුවක් පත් කෙරුවා. එපිසෝඩ් 17 17 වෙනි දිගහැරුමෙන් දෙසැම්බර් 1 වෙනිදා අපි 얘ගෙන කතා කරන්න පටන් ගත්තා. ඒ ගෝඨාගේ දේශපාලන තක්කඩිකමක් අපි 얘ගෙන පුරෝකථනය කෙරුවා. කවුද මේ කමිටුවේ ඉන්නේ? සභාපතිවරයා මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළගේ සමාජිකයන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මොරටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිද්ද අල්විස් ශ්‍රී ලංකා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය WDW නාරායන සිරිමුතු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් කාර්මික තාක්ෂණ ආයතනයේ ආචාර්ය සුදර්ශන සෝමසිරි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහනාම ඔන්න 6 දෙනා ජනාධිපති ගෝඨා ඔවුන්ට කිව්වා සති දෙකක් ඇතුළත මේ ගැන හොයලා මට වාර්තාවක් දෙන්න කියලා අපි එදා පුරෝකථනය කෙරුවා පැහැදිලිවම විග්‍රහ කරලා පෙන්නුවා මේ කරන්නේ මා රාන්තික බොරුවක් කාලය ඇදලා වංගුවක් ගහලා තත්වයන් මග හැරලා තමන්ව බලයට ගෙනාපු ඒ වගේම තමන් වග කිව යුතු රටේ මහජනතාවට
පුළුවන් නම් තොපි බේරියව් කියලා තමයි ජනාධිපතිවරයා තමන්ගේ රට විකුණාගෙන කන බුහු දේශපාලනය නිදහසෙ දිගටම කරගෙන යන්නේ එහෙම යන්න තමයි මේ හදන්නේ කියලා අපි පුරකතනය කෙරුවා නොවැම්බර් 30 වෙනිදා දෙසැම්බර් 13 වෙනිදා හරියටම දින 14ක් අදට මේ මොහොතට සති දෙකක් ඔය වார்த்தාවේ තියෙන දේවල් අපිට හිතා ගන්න පුළුවන් අර සෙට් එකේ නම් ටික අහුවන්නේ මේ පට්ට බොරුවක් හැබැයි මහජන මුදල් විනාශ කරමින් ඔහොම කමිටුවක් පත් කරලා වார்த்தාවක් හදන්න කිව්වනේ ඔය සෙට් එකත් ඒ කියන්නේ මේ සය පුද්ගල කමිටුවත් අපේ මහජන මුදල් විනාශ කරමින් කකා බිබි වාහනවල එහෙම කරක් ගැහුවනේ දැන් මොක වෙලා තියෙන්නේ සති දෙකක් ගෙවිලා හමාරයි ඊයේ මැදියම් රැයේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසන් කරලා එළි වෙන අතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික චාරිකාවක් සඳහා සිංගප්පූරුවට මාරු වෙලා මාධ්‍ය වාර්තා කරන විදිහට අර කියන ගෑස් වාර්තාව නම් හරිලු ඒක බහර දෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙලාවක් දුන්නේ නැති මොකද්ද ඕයි මේ රට මෙහෙමත් වගකීම් විරහිත ජනතා විරෝධී ජනාධිපතිවරයෙක් රාජ්‍ය නායකෙක් එළඹ සිහියෙන් කල්පනා කරන්න විය හැකි දෙයක්ද මේ වනචාරී දඩබිමක්ද අපි මොක්කුද අඩුම තරමේ අපි මිනිස්සුද මේ සියල්ලටම ඉඩ දීලා අපි රටේ මහජනතාව ඔබ මම අපි එක එකගේ වහල්කම් කර කර කාලා බීලා බඩ උඩ දාගෙන බුදිනවනේ මාරයිනේ ඉදිරි තත්ත්වයන් ගැන අපි දැඩි විමසිල්ලෙන් ඕ නෑම දෙයක් වෙන්න පුළුවන් මේ පරයෝ පරට්ටියෝ පාර්ලිමේන්තුවත් වහලා ගෑස් පුපුරවලා මිනිස්සුන්ට මැරෙන්න ඇරලා රටට රාජ්‍යයට ජාතියට අපි මව්බිමට මොකද්ද මේ කරන්න හදන්නේ දැන්වත් එක එකට වහල්කම් කරන එක නවත්තලා මේ ගැන කල්පනා කරපල්ලා මෙහෙම ගියොත් අපි ඉවර වෙනවා ඉවරයටම ඉවර වෙනවා චීන ඇමරිකානු ඉන්දියානු රට වට කරලා මේ අසාමාන්‍ය තත්ත්වයක් නිව් නෝමල් නෙමෙයි ඇබ් නෝමල් තත්ත්වයක් කොවිඩ් යකාට ගියදී රටට කෙලවෙන්නේ යන්නේ ජනාධිපති ගෝඨා කියන්නේ පුළුවන් නම් තොපි බේරියල්ලා කියලා. අපි දැන් බේරෙන විදිහ කල්පනා කරන්න ඕන. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපට කියන්නේ තොපි පුළුවන් නම් බේරියල්ලා කියලා. අපට මැරෙන්න බෑ. අපි බේරෙන විදිහක් කල්පනා කරන්න ඕනේ.